ශ්‍රී ලංකාව උඩරට මැදරට හා පහතරට ලෙස බෙදා වෙන් කර දක්වන්නේ විෂමාකාර වූ භූගෝලීය පිහිටීම නිසායි. මේ හේතුවෙන් ඒ ප්‍රදේශවලට ලැබෙන වර්ෂාවේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ අනුව තෙත් හා වියලි කලාප වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. මෝසම් වර්ෂාව මගින් ලැබෙන වැස්ස නිසා තෙත් කලාපයේ වගා කටයුතු සඳහා ජලය එතරම් සීමාකාරී වෙන්නේ නැහැ. ඒත් වියලි හා අතරමැදි කලාපවල වගා කටයුතු සඳහා ජලය සීමාකාරී සාධකයක් වෙලා. අතීතයේ පටන් අපේ පැරැන්නන් විවිධ ක්‍රම භාවිතා කරමින් ජලය එක්රස් කරන්න පුරුදු වෙලා හිටියා. මේ ජලය වාරි මාර්ග ඔස්සේ තමන්ගේ වගා බිම්වලට ලබා ගත්තා. ඒ වගේම ඉතා ශුෂ්ක ප්‍රදේශවල ගොවීන් වගා ලින් භාවිතා කරලා තමන්ගේ ජල අවශ්‍යතාව සපුරා ගත්තා. නමුත් අද වැඩිවන ජනගහණයට අනුව කෘෂි නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරගත යුතු වීම අභියෝගයක්. මේ සඳහා වගා බිම් ප්‍රමාණය වැඩි කිරීමත්, ඒකීය ශේෂ්ත්‍රඵලයකින් ලබාගත යුතු අස්වැන්න වැඩි කිරීමත් කළ යුතුව තිබෙනවා. ඒකීය ශේෂ්ත්‍රඵලයකින් ලබාගත යුතු අස්වැන්න ප්‍රමාණය වැඩි කර ගැනීමට විවිධ වූ නූතන තාක්ෂණ ක්‍රමවේදයන් භාවිතා කළ යුතුය. වගාවට අවශ්‍ය ජලය භෝගයන්ගේ උපරිම කාර්යක්ෂමතාවයන්ට පමණක් යොදාගත යුතු වීම ඉතාමත්ම වැදගත් කරුණක්. මේ සඳහා යොදා ගන්නා ඵලදායී තාක්ෂණ ක්‍රම අතර විසුරම් ජල සම්පාදන ක්‍රමය හා බිඳු ජල සම්පාදන ක්‍රම ප්‍රධාන තැනක් ගන්නවා. ක්ෂේත්‍රයක් තුල විසුරුම් ජල සම්පාදන ක්‍රමය භාවිතා කිරීමේදී භූමි මට්ටමට ඉහළින් ජලය වැසීම වක්‍රාකාරව හා අරියව සිදුවෙනවා. මේ සඳහා සංස්ථාපන දණ්ඩට සවි කරගත් විවිධ නොසල් වර්ග උපකාරී වෙනවා. තවද අවශ්‍ය ස්ථානවලට අවශ්‍ය පරතරවලින් සවි කරගත හැකි වීම නිසා කාර්යක්ෂම ජල සම්පාදනයක් සිදු කරගන්න පුළුවන්. බිඳු ජල සම්පාදන ක්‍රමයේදී ජලය අපතේ යාමකින් තොරව භෝගයේ මූල මණ්ඩලය අසලටම බිඳු ආකාරයෙන් ලබා දීම සිදුවෙනවා. එනිසා මෙම ක්‍රමය භෝග සඳහා ජලයේ උපයෝගීතාවය වැඩිම ජල සම්පාදන ක්‍රමය වශයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. බිඳු ජල සම්පාදන ක්‍රම කීපයක් මේ වන විට භාවිතා කරනවා. ඒ අතර ෆැමිලි සිස්ටම් ක්‍රමය මගින් ශේෂ්ත්‍රයේ පිහිට වූ අඩි 3ක් උස ටැංකියකින් පිටවන ජලය පීඩන බාර් 0.1කින් යුතුව වර්ග මීටර් 500ක භූමි ප්‍රමාණයකට ලබා දෙනවා. එමෙන්ම බ්‍රම් සිස්ටම් ක්‍රමය මගින් ශේෂ්ත්‍රයේ අඩි 3ක් ඉහළින් වූ ටැංකියක ඇති ජලය පීඩන බාර් 0.1කින් යුතුව වගා ශේෂ්ත්‍රය වෙත ලබා දෙනවා. මේ ක්‍රමය එළවළු භෝග මෙන්ම පළතුරු භෝග සඳහාත් උපයෝගී කරගන්න පිළිවන්. කෙසෙල්, අන්නාසි, පැපොල් වැනි භෝග සඳහා බිඳු ජල සම්පාදන පද්ධති යොදා ගැනීම තුළින් උපරිම ඵලදායීතාවයක් ලබාගත හැකි වෙනවා. කෝච්චිවල සිට වූ බහුවාර්ෂික භෝග සඳහාත් මල් වගාවන් සඳහාත් බිඳු ජල සම්පාදන ක්‍රම යොදා ගන්න පිළිවන්. එහිදී යොදාගන්නේ ජලය බිඳු ලෙස වැස්සෙන නල මාර්ගයක් කෝච්චිය තුළටම ලබා දීම. මෙම නූතන ක්‍රමවේදයන් යොදා ගැනීම තුළින් කම්කරු ඒකක ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ජලයේ ද්‍රාවණය කළ හැකි පොහොර වර්ගද මෙම පද්ධතිය තුළින්ම ශාකයේ මූල මණ්ඩලයට සැපවීමට හැකියාවක් තිබෙනවා. මේ නිසා වගාවකට ජලය හා පොහොර කාර්යක්ෂමව ලබා දීම තුළින් වැඩි ඵලදායක් ලබා ගැනීමට ඉඩ සැලසීම දේශයේ ගොවිපරපුර ලද භාග්‍යක්ම වන්නේ.